KP coding channel එකත් එක්ක එකතුලා ඉන්න සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. Java for beginners කියන video series එකේ 7 වෙනි video එක විදිහට අපි අද කතා කරන්නේ if conditions ගැන. ඉතින් ඔයා programming වලට අලුත් නම් නැත්නම් Java වලට අලුත් නම් ඔයාලට if conditions ගැන ලොකු දැනුමක් නැතුව ඇති. අපි Java වලදී if condition එකට පාවිච්චි කරන සරල syntax එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේකෙදී අපිට if කියන keyword එක පාවිච්චි කරලා ඊට පස්සේ ඔයාගේ condition එක මේ brackets ඇතුලේ ලියලා ඊළඟට if condition එක true වුණොත් වෙන්න ඕන දේවල් ටික මේ if condition එකට අදාළ scope එකේ ලියා ගන්න පුළුවන්. ඒ වගේම if condition එක false වෙන වෙලාවකදී අපිට කරන්න ඕන දේවල් ටික else කියන scope එකේ ලියා ගන්න පුළුවන්. ඉතින් අපි සරල උදාහරණයක් ගත්තොත් එහෙම 16කට 16ට වඩා අඩු ළමයි කට්ටියකට class එකකට ඇතුල් වෙන්න, ඒ වගේම වයස 16ට වඩා වැඩි කට්ටියට ඒ class එකට යන්න නැති වෙන්න අපිට කන්සෝල් ඇප්ලිකේෂන් එකක් ලියන්න කියලා කවුරු හරි task එකක් දුන්නොත් අපිට ඒක Java වලින් implement කරන්න අපිට මේ if conditions පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේක console application එකක් විදිහට implement කරන්න කියලා. ඉතින් මම මේකට eclipse IDE එක පාවිච්චි කරනවා. හරි. මම මේක හදාගෙන තියෙනවා check age කියලා Java class එකක්. ඉතින් මම මුලින්ම variable එකක් හදා ගන්නවා integer වලින්. හරි int age. ඒ වගේම මම ඊළඟට මේකට user input ගන්න ඕන හින්දා scanner class එකක scanner class එකකින් object එකක් හදා ගන්නවා. ඉතින් මම කලින් videos වලදී scanner class එක ගැන කතා කරලා තියෙනවා. ඔයාලා කලින් videos බලලා ඇති කියලා මම හිතනවා. මම ඊළඟට කරන්න යන්නේ අපි user ට message එක display කරනවා එයාගේ වයස enter කරන්න කියලා. ඉතින් මම ඒකට system.out.println එකක් පාවිච්චි කරනවා. ඒකෙදි මම ලියනවා enter your age කියලා. ඉතින් එයා මේකට reply එක විදිහට එයාගේ age එක enter කරද්දි මම ඒක මං හදාගත්තු variable එකේ store කරගන්නවා. එතකොට මම පාවිච්චි කරනවා අර scanner වලින් හදාගත්තු object එක int කියන. මම මෙතනදී next int පාවිච්චි කරේ මම මේක හදාගත්තේ integer වලින් හින්දා. ඉතින් ඊළඟ පස්සේ අපි අපේ if condition එක ලිව්වා. if condition එකේදී අපි if කියන keyword ඊට පස්සේ condition එක ලියන්න. ඒ වගේම if වලට අදාළ scope එක, ඒ වගේම else part එකට අදාළ scope එක අපි define කරගන්න. ඊට පස්සේ අපි if වල condition එක විදිහට අපි ගමු age එක උඩයි 16. ඊට පස්සේ අපි මෙතන print කරගමු age is less than 16 කියන එක. ඒ වගේම age එක 16ට වඩා වැඩි වුණොත් අපි ඒක else part එකේදී print කරගමු. age is not less than 16 කියලා. අපි මේක run කරලා බලමු එකපාරක්. මම age එක විදියට 12 කියන එක දෙනවා. එතකොට age is less than 16 කියන එක display වෙලා තියෙනවා. ඉතින් මම මේක ආයෙ run කරලා age එක 16ට වඩා වැඩි එකක් දුන්නොත් age is not less than 16 කියලා ඔයාලට display වෙනවා. ඉතින් මේකෙදි වෙලා තියෙන්නේ අපි මුලින්ම මේ age එක අපේ හදාගත්තු variable එකට අරගෙන තියෙනවා. ඒ හදාගත්තු variable එක අපි මෙතනදී 16ට වඩා අඩුද වැඩිද කියලා check කරලා තියෙනවා. 16ට වඩා අඩු නම් මේ if කියන එකට අදාළ scope එකේ තියෙන println එකේ තියෙන print ln එකේ තියෙන අපි ලියලා තියෙන
display වෙන්න ඕන එක display වෙනවා. ඒ වගේ මේ. නැත්නම් else part එකේදී අපි display වෙන්න කියලා තියෙන එක display වෙනවා. ඉතින් ඔයාලට මේක less than කියලා විතරක් නෙමෙයි ඕනනම් greater than කියලා නැත්නම් equal කියලා නැත්නම් less than no equal greater than no equal කියන ඕනම විදිහක condition එකකට මේක check කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලට පුළුවන් දැන් අපි මෙතනදී එක variable එකක් විතරනේ check කරේ. ඒ වගේම variables දෙකක් උනා check කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු ඕනනම් අපි මේ විදිහට එකක් කරලා එතකොට අපිට පුළුවන් operators පාවිච්චි කරන්න. operators වලදී අපිට පුළුවන් and operators නැත්නම් operators පාවිච්චි කරන්න. මම හිතන්නේ and operator එකක් හා operator කියන්නේ මොකක්ද කියන එක ඔයාලා දන්නවා ඇති. අපි ගමු int x සමානයි 5 int y සමානයි 10 කියලා. ඉතින් අපිට මේ කන්ඩිෂන් දෙකම මේ කන්ඩිෂන් ඒ කියන්නේ x උත් 5ට වඩා අඩු වෙලා y 5ට වඩා අඩු වෙන අවස්ථාවකදී වැලියු එක print කරගන්න ඕන නම් අපිට පුළුවන් if x කුඩයි 6 and y කුඩයි 15 වගේ දුන්නා ඔයාලට පුළුවන් කරගමු values are small කියලා අපි මෙතන display කරගමු. එහෙම නැතුව ඔයාලට ඕනේ වුණොත් හරි අපි මුලින් මේක run කරගෙන බලමු. දැන් අපි මෙතනදී කරලා තියෙන්නේ මුලින් values දෙකක් assign කරගෙන තියෙනවා x වලට 5යි y වලට 10යි. හැබැයි අපි check කරලා තියෙන්නේ if x 6ට වඩා අඩු නම් සහ y 15ට වඩා අඩු නම්. ඉතින් මේ දෙකම හරියන හින්දා මේ value එක මෙතන display වෙන්න ඕනේ. Value is small. එහෙම නැතුව අපිට මේ දෙකෙන් එකක්. ඒ කියන්නේ අපි මේකට value එක දෙමු 15 කියලා. හරි. දැන් එතකොට මේ values දෙකෙන් x කියන එක මෙතනදී false වෙලා තියෙනවා. ඒ හින්දා ඊට පස්සේ අපි හරි අපි මෙතන else එකකුත් කියලාගමු. ඒක ගමු error කියලා. දැන් අපිට display වෙන්නේ මේ else part එකේ ලියාගත්තු error කියන මේ message එක තමයි මෙතන console එකේ display වෙලා තියෙන්නේ. ඒ මොකද x වල value එක 15 විදියට තමයි අපි මුලින් මේ define කරගෙන තියෙන්නේ. හැබැයි අපි if වලින් ඉල්ලන්නේ x 6ට වඩා අඩු වෙන්නත් ඕනේ y 15ට වඩා අඩු වෙන්නත් ඕනේ කියලා. හැබැයි මේ දෙකෙන් එකක් විතරක් හරියට තියෙද්දිත් අපිට මේකේ if statement if condition එක ඇතුලේ තියෙන run වෙනවා run කරගන්න ඕනේ නම් අපිට මෙතනට o කියන ඔපරේටර් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙතනදී අපිට ආයේ values are small කියන්නේ if condition එක ඇතුලේ තියෙන scope එකේ තියෙන අපි display කරන්න ඕනේ println එකේ අපි ලියපු value display කරන්න ඕන message එක මෙතන display වෙලා තියෙනවා. ඒ වගේම මෙතනදී values දෙකම වෙනස් වුණොත් ඒ කියන්නේ values දෙකම false වුණොත් මේක ආයෙත් ඉන්නේ error message එක. ඉතින් මේ වගේ ඔයාලට variables දෙකක් නැත්නම් variables 3 4ක් වුණා පාවිච්චි කරලා මේ වගේ condition එකක් check කරගන්න පුළුවන්. ඉතින් මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වුනේ කොහොමද if condition එකක් අපි Java වලදී පාවිච්චි කරන්නේ කියලා. ඉතින් ඔයාලා මගේ කලින් videos බලලා නැත්නම් ඒ videos බලන්න කියලා ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා. ඊළඟ video එකෙන් අපි හම්බෙමු. Thank you.